මගේ නම නෞදේ ප්‍රභාස් සිරිපාර. මගේ ජාවා ඉන්ස්ටිටියුට් එකේ සිලෙක්ෂන් ප්‍රෝග්‍රෑම් එකට හදපු 2D ගේම් එක තමයි තියෙන්නේ මේ. ඒකේ කෝඩ් එක. ඒකේ මම index.html, script.js, style.css කියලා ෆයිල් තුනක් හදාගෙන තියෙනවා. ඊට අමතරව තව home.html, introduction.html කියලා දෙකක් හදාගෙන තියෙනවා. හරිද? මේකේ මුලින්ම මම හෙඩ් එක හදාගෙන තියෙනවා. මේ හෙඩ් එකට මගේ ගේම් එකේ නම රොබ්‍රික් රණය කියලා දීලා තියෙනවා. එතකොට CSS එක ෆයිල් එක මම මෙතනින් ලින්ක් කරගෙනත් තියෙනවා. තව අයිකන් එකක් දීලා තියෙනවා මම මේකේ ටයිටල් එක. ටයිටල් එක කියන්නේ බා මොනවාද Google එකේ නේ බා එක උඩ ටැබ් එකේ ඉස්සර නම. ඒකේ දැන් ඒක ඉස්සරෙන් ටයිටල් එක කියන්නේ මේ රොබ්‍රික් රණයකට ඉස්සරෙන් මේ ලෝගෝ එක වටින්න තමයි ඒක හදලා තියෙන්නේ. ඒක මේ හෝම් HTML එතකොට ඉන්ට්‍රැක්ෂන් HTML තුනේම තියෙනවා මේ හෙඩ් එක. හරි බොඩි එකට 1 key up. ඒ කියන්නේ අපිට key එකක් එබුවම මොන command එක වැටෙන විදිහට මේක හදලා තියෙන්නේ. ඒක මේ script.js එකට එනකොට ground එක ගන්න පුළුවන්. ඒක මම හදලා තියෙනවා ground එක මේ functions ටික. මේ තියෙන enter key එක. enter key කරාම මෙතන මේ මම අරන් තියෙන්නේ event.which සමානයි 32. 32 කියන්නේ sorry මේ 13 කියන්නේ enter key එක. 32 කියන්නේ space key එක. මේ ඒකේ තියෙන functions ටික. enter click කරාම මෙන්න මේක වෙන්න ඕන. set interval එකක් අටුනම run එක එක දිගට වෙනවා. මේකේ තියෙන count එක. මේක තව අඩු වෙන speed එක වැඩි වෙනවා. එක speed එකකින් මම එක දිගට unlimited යන්නේ. එතකොට මේ පෝස් එකක් මේක පෝස් කරලා ඉතින් set interval එකක් වැඩිලා ආයෙත් පටන් ගන්නවා. එන්නේ විදිහ තමයි මේක තියෙන්නේ. එතකොට audios මම 1 2 3 4 5ක් දීලා තියෙනවා. රන් එකක් දුවනකොට එන්න ඕඩි එකක් දිහද ජම්ප් එකේ තියෙන ඕඩි එකක් දිහද තියෙන ඩෙඩ් එකේ ගදී ඩෙඩ් වුණාම ඕඩි එකක් දිහද තියෙන ස්ටාර්ට් වුණාම ඕඩි එකක් දිහද තියෙන බෑග්ග්‍රවුන්ඩ් එකට ඕඩි එකක් දිහද තියෙනවා. ඒ වගේම මෙදින් සෝ එක සෝ එකක් කියන්නේ නියන් රවුන්ඩ් දති රෝදයක් වගේ එකක්. ඒක තමයි මම මේකේ තියෙන බාධකයට අරන් දීන්නේ. එතකොට ඒකේ තියෙන ක්ලාස් නේම් එක F කියලා දැන් තියෙනවා. ඒක මම ඇඩ් කරලා තියෙනවා. ඒකේ මම දීලා තියෙන කොච්චර දුරකින් කොහොමද වැටෙන්න ඕනේ කියන එක. සෝ එක මේ ඉතින් ඉතින් මෙතන ඉතින් මෙච්චර දුරකින් වැටෙන්න ඕනේ කියලා මම දීලා තියෙනවා. ඊට පස්සේ මේ රන් එක. රන් එකේදි මම මේ දීලා තියෙනවා. රන් එකේ මොනවාද 1 ඉඳන් 9. ඒකේ ඉඳන් අපිට රන් එකද දීලා තියෙනවා. මේ බොයි දීලා දීලා මම ඒ විදිහට අරන් දිනා. ඒක රන් එකේ ඉස්සරහට මම කියන්නම් ඒක. ඊළඟට BA background එකක් දීලා තියෙනවා මම. background එකක් තියෙන්න ඕනේ පිටිපස්සේ. ඊළඟට update score එක. එක දිගට score එක update වෙන විදිහක් තමයි මම මේක හදලා තියෙන්නේ. HTML එකෙන් මම score එක update වෙන්න හදාගෙන තියෙනවා. u සමානයි u + 5. පයින් පාර කපුවේ වැඩි වෙන්න ඕනේ කියන්නේ. ඊට පස්සේ function mode. මොනවාද background එක move වෙන්න ඕනේ. ඉස්සෙල්ල පිටිපස්සට move වෙන්න ඕනේ. ඒ කියන්නේ ඊව දකුණේ ඉඳන් වම් පැත්තට move වෙන්න ඕනේ. එතකොටනේ මිනිහ ඇවිදින්නේ. මෙන්න ඒකේ code එක තමයි මේ තියෙන්න. margin left එක ඍණ 20ක් අඩු වෙන්න ඕනේ. margin left එක කියන්නේ මේ වම් පැත්තේ ඉඳන් මේ පැත්තට තියෙන ප්‍රමාණය. දන වුණාම වෙන්නේ එතන වම් පැත්තෙන් දකුණට යනවා. ඍණ වුණාම වෙන්නේ වම් පැත්තට යනවා. ඒකෝ margin left එකට 20ක්. එතකොට අර background එක 20ක් left එකට යන්න ඕනේ. ඒක තමයි මෙතන මම අරන් තියෙන්නේ. එතකොට මෙතන මේ pixel කියලා මම අරගෙන තියනවානේ. මේ pixel කියලා අරන් තියෙන්නේ මෙතන 20 pixel. pixel 20ක් තමයි අරන් යන්න ඕනේ වම් පැත්තට. එන්න එක තමයි මෙතනින් මම කියන්නේ. ඊට පස්සේ jump එක. jump එකේ මෙතන මන් දිය තියෙන 1 to 6 image 7 to 12 1 to 6 7 to 12 ඒ වගේ 6ට වඩා අඩු හෝ සමානයි 1 6ට වඩා අඩු හෝ සමානයි 1 මෙතන මේ variable var කියන්නේ variable. එතකොට මේ j කියන variable එකක් හදලා තියෙනවා සමානයි 1 equal 1.
ජේක කොයි හරි තැනක දැම්මොත් ඒ ජේ එක. එතකොට 6ට වඩා අඩු හෝ සමාන වෙන්න ඕන එක. එක 6ට වඩා අඩුයිනේ. එතකොට මේක සත්‍ය වෙනවා. ට්‍රූ වෙනවා කමාන්ඩ් එක. කමාන්ඩ් එක ට්‍රූ වුණාම පල්ලයට ඊළඟ කමාන්ඩ් එකට අපි යනවා. එතකොට MT සමාන MT ඍණ 40. එතකොට අපි මං මේකේ ඍණ 40නේ තියෙන්නේ. ඍණ 40 ගම මාජින් টොප් එක. මෙතන තියෙනනේ මාජින් টොප් සමාන MT plus pixel. මේ මෙතන තියෙන ෆන්ක්ෂන් දෙකම පික්සල් වලින් ගන්න මාජින් টොප් එක ඉදන්. එතකොට මාජින් টොප් එක ඉදන් ඍණ. මාජින් টොප් එක කියන්නේ උඩේ ඉදන් පල්ලයට යන ප්‍රමාණය. එතකොට ධන උනම් පල්ලයට යනවා. ඍණ උනම් උඩට යනවා. එතකොට ඍණ 40 උඩට යන්න ඕනේ. මේ මෙතනින් ට්‍රූ වෙන ඉමේජස් ටික. එතකොට මේකේ මේ ගන්න නම්බර්ස් ටික මේ හැම ඉමේජ් එකකටම මේ පේනවනේ 1 2 3 4 5 කියලා දීලා තියෙනවා. අන්න ඒකෙන් තමයි මොනවද උඩට යන්න ඕනේ. හරිද? ඒකෙන් තමයි එතකොට 6 ඉඳන් දැන් එක පළවෙනි ඉමේජ් එක. මේ ෆස්ට් එකේම ෆස්ට් ඉමේජ් එක. හරි. ඒක ට්‍රූ. උඩට ගියා. එතකොට 2. මේ විදිහට පොඩ පොඩ උඩට යනවා. ඊට පස්සේ මේක 6. 6 සමානයි 7ම උඩට යන්න බෑනේ. මේක ෆෝල්ස්. ෆෝල්ස් නම් ඊළඟ කමාන්ඩ් එකට යනවා. ෆෝල්ස්. දැන් 7. 7 සමානයි 7 සමාන හෝ වැඩි 7ට වඩා. 7 සමානයි එක ට්‍රූ. එතකොට ධන. ධන ගුණාම පල්ලයට යනවා. දැන් උඩට ගියා ඉමේජස් ටිකක්. ඊට පස්සේ දැන් පල්ලයට යනවා. ඊට පස්සේ 8. 8 7ට වඩා වැඩි. ඊළඟ එකත් ඒ විදිහේ ඉතුරු ටික එනවා. හරිද? ඒකෙන් තේරෙනවා. ඊට පස්සේ ගම් ඩෙඩ් එක ඩෙඩ් එකේදී මේකේ මම අරගෙන තියෙනවා ඩෙඩ් එකේ මොනවා මාජින් টොප් එකේ නම් පික්සල් 338ක් පල්ලා දෙන්න ඕනේ. ඒ වගේම මොනවා ප්‍රමාණයක් දීලා තියෙනවා මිනිම් බුක්ස් එකක් වගේ අපි ගත්තම සෝ එක සෝ එකේ ඒ ප්‍රමාණය තුලදී ඩෙඩ් වෙන්න ඕනේ. ඊට පස්සේ එන් ස්කෝර් එක පෙන්වන්න ඕනේ. ඒක මම මෙතන මේ වගේ දීලා. ඒක ඉවරයි. එතකොට CSS එකට යන CSS එකේ මම දීලා තියෙන CSS එකකින් කරන්නේ අපේ ප්‍රෝ يعني ගේම් එකේ පේන දේ පේන විස්තරේ ලස්සන කරන එක يعني හැඩසව කිරීම ඒ වගේ. එතකොට මේ B කියන්නේ background. background එකට පින්තූරයක් ඇඩ් කරන්න පුළුවන්. එතකොට cover يعني සම්පූර්ණ ගානටම fix වෙන්න ගන්න පුළුවන්. මේ overflow x hidden. overflow x කියන්නේ මේ මෙතන ඔයගොල්ලෝ පේනවනේ මේ row එක scroll scroll වෙන ඒ scroll වෙන එක hidden කරන්න. x කියන්නේ පල්ලෙන් එන scroll එක. මන y කියන්නේ මේ පැත්තෙන් එන එක. හරි ඒක x එක hidden කරන්න කියලා තමයි මේකෙන් කියන්නේ. ඊට පස්සේ body එක margin 0 දෙන්න කියලා කියනවා. ඒ කියන්නේ වටේ margin එක 0 දෙන්න. f කියන්නේ show එක. show එකේ ප්‍රමාණය. pixel 100ක් ලොකු කරන්න. උඩේ ඉඳන් 431ක් පල්ලෙන් තමයි තියෙන්න ඕනේ. එතකොට boy එක. boy කියන්නේ මගේ මිනිහා. කියන්නේ character. character ප්‍රමාණය pixel 240ක් ලොකු කරන්න. උඩේ ඉඳන් 338 කින්ද පල්ලෙන් තියෙන්න ඕනේ. හරිද? ඒ ටික තේනවා. මේ score එක. score එකක් තියෙන්න ඕනේ ඉතින්. එතකොට score එක තියෙන්න ඕනේ pixel 40ක්. margin top එකේ pixel 40කින් උඩේ ඉඳන් පල්ලයට. එතකොට margin left එක pixel 100කින්. margin left මේ වම් පැත්තේ නම් pixel 100කින් මේ පැත්තෙන් තියෙනවා. හරිද? ඊළඟ font weight. font weight කියන්නේ font එකේ ඒ කියන්නේ අපි කියන්නේ කියන්නේ තද භාවයක ඒක bold වෙන්න ඕනේ. bold කියන්නේ තද අකුරු. ඒක font family කියන්නේ font එක. font එකේ arial ඩොමේ මන් දීලා තියෙනවා. ඊළඟ start එක. start එකේ image එක ඒකත් cover එකේ ඉන්න ඕනේ. margin එකත් තියෙන්න බෑ. start කරනකොට ඒ කියන්නේ මම මේක ගේම් එකේ තියෙන start එක. එතකොට play. play වෙනකොට මොනවාද font family arial ඒ අර මේකේ play මේකේ start කියලා button එකක් මම දාලා තියෙනවා. මේ home page එකේ මම start කියලා button එකක් දාලා තියෙනවා. ඔයගොල්ලෝ පේනවනේ. ඒකට පේන විදිය තමයි මේ තියෙන්නේ. ඒකේ අර background image එකක් මම දීලා තියෙනවා. එන්නේ ටික තමයි. ඒකේ එතෙන්දි බලා ගන්න පුළුවන්. ඊළඟ play. play එකට මම arial මේ විදිහට font එක color එක bold කරලා ඒ center කරලා මම දීලා දෙනවා. ඊට පස්සේ end එකට. end එකේදී මොනවාද මම weight එකයි width එකයි කියන්නේ මුළු full screen එකටම අරගෙන තියෙනවා. font weight එක bold කරලා තියෙනවා. font size එක pixel 50යි.
एरियल आरती कलर वैट दीन वचन कलर वैट इसे मैं बैकग्राउंड इतने मैं इलाइन सेंटरकल दीना फिफ्टी फाइव कंटेंट सेंटरकल दीना विजिबिलिटी एक हिडन कलर दीना अपोजिट 0.8 दी दीना मेक दी नॉर्मल मैं स्टार्ट मम यार स्टार्ट बटन का बटन दागत ये बटन मे बटन की इमेज अम्मन धीरे तीना विथ हईट दीदे पोजिशन अम्मन धीरे तीन एब्सोल्यूट इकोड़ बैकग्राउंड पोजिशन सेंट बैकग्राउंड साइज कवर मार्जिन टॉप सीआई मार्जिन लेफ्ट पान सीआई मन दूँ फोन साइज का पिक्सल पना मन धीरे तीन जस्टिफाई कंटेंट सेंटर डिस्प्ले फ्लेक्स एलाइन आइटम सेंटर वो भी दीना मेकअप अदान तीन मम क्यू हम मेक क्यू आगट हम मेक मन क्यू बटन तीना गया मैं बटन देखा तीना गेम के नाम आ तीना इट बटन देखा तीना स्टार्ट स्टार्ट बटन का इंट्रोडक्शन बटन का एक स्टार्ट बटन क्लिक रहा गेम करना इंट्रोडक्शन बटन के मेनम वेब मेन मेक ये वेब इतने इंट्रोडक्शन पेन इला पीते एक मैं अंतना मैं अद बैक बटन का दीरा तीन ये बैक बटन के आज होम मेकड़े अंत इंट्रोडक्शन पास इतने आज बैक बैन अंडूक बैन गेम गेम के बैक बटन तीन बैक बटन दीरा तीन इतना मम्म इंट्रडक्षन तीन गेम कोमद स्टार्ट करें जंप करें कोमद कौद मुखद बाध की इन्नो इस